මේ වෙලාවේ කතා කරන්න යෙදුනේක ගැන මම මෙහෙම කතාවක් කරන්න යෙදුනේක ගැන මම සතුටු වෙනවා. නමුත් අවුරුදු 20ක් පුරාවට මම දුකෙන් තමයි හිටියේ. අපේ රටේ මේ දූල පුතාලා අපි දැන් වයසට ගියත් අපේ රටේ දූල පුතාලාට පෙනුනේ නැද්ද මුන් මේ අවුරුදු ගානක් තිස්සේ කරපු මේ විනාශය? මම නම් පෞද්ගලික පත්‍රවලින් පවා කියවලා ලෝක රටවල් 200 ගානම වලපල්ලට යවපු හැටි ඒ රටවල නායකයෝ කියවලා ලිපි ලියනකොට ඒව මම කියෙව්වා. ඒ වගේ නම් මගේ හිතේ අමාරුවක් තිබුණා. නමුත් රටේ මිනිස්සු ඒ කාලේ අවදි වුණේ නැහැ. මේ රාජපක්ෂ ගොල්ලන්ගේ සියලුම මායම් වලට රැවටිලා උන්ටම ඡන්දෙ දීදී හිටියා. ඉතින් දැන් අපිට යන්න තැනක් නැතුව අපි වලපල්ලටම වැටිච්ච වෙලාවේ මේ විදියට හරි අපේ රටේ මේ තරුණ පරම්පරාව මේ සියලුම රටේ ජනතාව මේ විදියට එකතු වෙලා මෙහෙම පාරට බැහැලා මේ රාජපක්ෂ පවුලට මේ රාජපක්ෂ චෞරයන්ට එරෙහිව කතා කරන්න මෙහෙම මහා පාරට වැටිච්ච එක ගැන දැන් හරි මම අද මෙරුණත් මම සතුට වෙනවා. අපේ රටේ අයට අපේ රටේ කොල්ලන්ට කෙල්ලන්ට දැන් හරි මතක් වෙලා තියෙනවා මහා පාරට බහින්න රට ජාතිය බේරගන්න අපේ මේ ඉදිරි අනාගතේ මේ පොඩි දරුවන්ගේ අනාගතේ විනාශ වෙලාම ගිහින් තියෙනවා. උන්ට ඉස්කෝලේ යන්න ගියත් උගන්වන්නේ නැහැ. දැන් මේ දවස්වලත් හරියට උගන්වන්නේ නැහැ. ඒ ඉතින් මේවා ගැන කතා කරන්න හොයන්න බලන්න කවුරුවත් නැහැ. රටේ බඩු මෙච්චර ගණන් වැඩි වෙලා තියෙනවා. ඒව ගැන කිසි එකෙක් පාර්ලිමේන්තේ කතා වෙන්නේ නැහැ. උන්ගේ බලේ තර කරගන්න තමයි උන් හැමදාම එකතු වෙලා කතා කරගන්නේ. මේ අපේ සල්ලි අපේ හිඟා කාල හරි අපේ උන්ට වාහනවල යන්න හොඳ වාහන දෙන්න ඕනේ. උන්ගේ වාහන වල ඩීසල් පෙට්‍රල් සපයන්න ඕනේ. අපි හැමදාම මහපාරේ මොකද්ද මේ රටට කෙරුවේ තොපි? තොපි යන්නේ නැත්තේ බක බෑවිලා. අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් අපේ රටේ ජනතාවගේ මේ සියලුම මුදල් වලින් තොපි දැන් අවුරුදු ගානක් අවුරුදු 60-70 ගානක් ජීවත් වෙනවා. හොරා කාලා ඒවත් අර කරගෙන ඉන්නවා. තොපේ ළමයින්ට තොපේ පරම්පරාවේ කිසි කෙනෙකුට තොපිට හොඳක් වෙන්න බෑ. මැරිච්ච කාලට කිලිටවත් තොපිට හොයාගන්න බැරි ලෙඩ හොඳ කරගන්න බැරි ලෙඩ ජාති හැදෙන්න තොපි මේ අපි හූරාගෙන කන හූරා කෑවිල්ලට තොපි සියලු දෙනාම හොයාගන්න බැරි ලෙඩ හැදිලා විනාශ වෙලා මක බැරිලා යන්න ඕනේ. තොපේ පරම්පරාවල් පිටරටවල වලට ගිහිල්ලා තොපේ දරුවෝ සැප සම්පත් දිනවා ඉගෙන ගන්නවා කියලා ගියාට තොපේ ඒ ළමයින්ට ඉගෙන ගන්න බෝල තියෙනවද? මේ ගොන් හරක 70ගේ තොපි කවද්ද මක බැවෙන්නේ? තොපි තාම යන්න ලැහැත්ති නෑ. තොපි තාම යන්න ලැහැත්ති නෑ. තොපි කවද්ද යන්නේ? තොපි අපි ඔක්කොම මරාගෙන මැරිලා අපේ සිරි රුරි මාංශ උරාගෙන කාලා බීලා ඇයි තොපි අපිට මේම කරන්නේ? ඇයි රටේ ජනතාව රටක් මේ විදිහට විනාශයට දැම්මේ? මුළු රටකම ජනතාවගේ සිරි මාංශයයි මේ විදිහට උරාගෙන කන්නේ. තොපිට තාම කිසිම විනාශයක් වෙන්නේ නැහැ. තොපි අවුරුදු 90ක් 80ක් ගත වෙලා තොපි හොඳට දිවං ගත වෙලා යන්නේ. තොපි මැරෙන්නේ නැහැ. තොපි ස්වර්ගස්ත වෙලා යන්නේ. තොපි රටම කෑවා. තොපි රටේම 2,50,00,000 ජනතාවගේ ජීවිතේ උදුරාගෙන තොපි තාම සෙල්ලම් කරනවා. තොපිට තාම යන්න හිතෙන්නේ නැහැ. තොපි කවද්ද යන්නේ? The News Reporter, Varanen Tora, Apakshapati, Vartakarane.